ජනතා උත්තමාචාර සහ ඔල්වරසන් මැද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අභිමානවත් දෙවන පදවි ප්‍රාප්තියට එළඹෙයි. පදවි ප්‍රාප්ති මහෝත්සවය උත්කර්ෂවත් ලෙස අද පැවැත්විණ. මේ වර්තාව චරිත දනංජයගෙන්. වසර පහක් තුලදී අභිමානවත් ජාතියක් ගොඩනගා ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරාගෙන යන්නට දෙවන්ත සංවර්ධන ගමන් මගකට අද දිනේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් පිවිසියා. ඒ ඔබ මේ දකින ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍ර භූමියේ පැවති ඒ අභිමානවත් උළෙලේදී ජනාධිපතිතුමා සිය දෙවන දුර කාලයේ සඳහා දිරුම් දීමේ අභිමානවත් අවස්ථාව අද පෙරවරු 10:16 ට උදා විය. ජාතියක අපේක්ෂා ඉටු කරන්නට ජනවරම් ලබා ඒ අපේක්ෂා යථාර්ථයක් කළ ජනනායකයා ලෙසින් දෙවන දුර කාලයේ සඳහා දිවුරුම් දීම සිදු කරුණේ අගවිනිසුරු අශෝකද සිල්වා මහතා ඉදිරියේදී. වර්ෂ 2010ක් වූ නොවැම්බර් මාස 19 වන දින අද දිනයේදී වර්ෂ 6ක දුර කාලයක් සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධූරය අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් බාරගනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. ලලිත් වීරතුංග ජනාධිපති ලේකම්. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධූරයේ කාර්යයන් සහ කර්තව්‍යයන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව අවංකව ඉටු කරන බවටද ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාත වන බවටද මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. අනුභාවේන ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව හා දෙස් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් අභිමුව දිවුරුම් දී අත්සන්තපති අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උද්ගම ශ්‍රී බුද්ධරක්කිත ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කළහ. ජාතියේ නායකයාණන්ට උත්තමාචාර දැක්වීම සඳහා සංවිධාන කෙරුණු සංස්කෘතික සංදර්ශනයේ සහ ආචාර පෙළපාලිය නැරඹීමට රාජපක්ෂ මැතිතුමා එක් වූයේ ඉන් අනතුරුවයි. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ආරක්ෂකංශ ඉදිරිපත් කළ අභිමානවත් ආචාර පෙළපාලි ගාලු මෝදර ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් ගමන් කළහ. පාසල් රැසක දරු දැරියන් ඉදිරිපත් කළ සංස්කෘතිකාංගවලින්ද පදවි ප්‍රාප්ති මහෝත්සවය විචිත්‍රවත් වී තිබිණ. ඉහළ ජනතා ප්‍රතිචාර සහ ඔල්වරසන් මැද මේ අපේ කලාපයේ ජනනායකයා දිවුරුම් දෙන අවස්ථාව දෙක බලා ගන්නට විදේශීය රාජතාන්ත්‍රිකයින් බොහෝ පිරිසක් පැමිණ සිටි ආකාරය අපට දක්නට ලැබුණා. යුගයක් වෙනස්කොට ඉහළම ජනතා ප්‍රතිචාර මතින් යලි බලයට පත් කලාපයේ අභිමානවත් රාජ්‍යනායකයා දිවුරුම් දෙන අවස්ථාවට එම රාජ්‍යතාන්ත්‍රිකයන් එක්ව සිටියේ මහත් හරසරිණි. මාලදිවයින් ජනාධිපති මොහමඩ් නෂීඩ්, භූතාන අග්‍රාමාත්‍ය ජිග්මේ තිල්ලේමෙන්ම චීනය, පාකිස්තානය, ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයෝද මෙම අවස්ථාව නියෝජනය කළහ. Thank you.
මෞබිම ලොව ශ්‍රේෂ්ඨ ස්ථානයකට ඔසවා තබන යුගයයි මේ. වඩ වඩාත් ශක්තියෙන් සහ ආත්ම විශ්වාසයෙන් ඒ වෙනුවෙන් කැපවන්නට සූදානම්. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පදවි ප්‍රාප්තියෙන් අනතුරුව ජාතිය අමතමින් කියයි. අද ඉඳන් අපි මහින්ද චින්තනය ඉදිරියේ දැක්ම ක්‍රියාත්මක කරලා මේ රට ලෝකයේ ශ්‍රේෂ්ඨ ස්ථානයකට ඔසවා තබනවා. 2005 අපට තිබුණු ධෛර්යය වගේ කිහිප ගුණයක ධෛර්යයක්, එදා තිබුණු ශක්තිය වගේ කිහිප ගුණයක ශක්තියක්, ආත්ම විශ්වාසයක් ඇදුවයි අද මා රට බාරගන්නේ. මේ ජයග්‍රහණයෙන් මතුවන අනාගත විජයග්‍රහණයේ යෝධ කොටස්කරුවෙකු බවට මේ රටේ සෑම කෙනෙකුටම පත්වෙනවා දකින්න ඕන නිසා දේශපාලන පක්ෂ බේදෙන් තොරව අපහා එක්වන්න යයි මා ඉල්ලා සිටිනවා. දෙවන පදවි ප්‍රාප්තියේ දිනුම් දීමෙන් අනතුරුව රැස්ව සිටි දෙස් විදෙස් ප්‍රභූවරුන් සහ ජනතාව ඉදිරියේ ජනාධිපතිතුමා කියා සිටියේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් වර්ධනය කරගනිමින් නව යුගයක් වෙත රට රැගෙන යන බවයි. ජාතික ආරක්ෂාව වෙනුවෙන් රටවල් රාශියක් සමග එකගතාවෙන් සුවදව කටයුතු කළා. දැන් එළඹ තිබෙන්නේ සංවර්ධන යුගය. ඒ සඳහා අපට සහාය දෙන රාජ්‍යන් වෙත අපේ මිත්‍රත්වයේ හස්තය අපි දික් කරනවා. සාමය නැති තැන සංවර්ධනයවත්, සංවර්ධනය නැති තැන සාමයවත් නෑ. ඒ නිසා ජාතික ආරක්ෂාව වෙනුවෙන් රාජ්‍යන් සමග පැවැත්වූ සම්බන්ධතා ශක්තිමත් කරගන්න අතරේ නව සම්බන්ධතා ඇති කර ගැනීමටත් අපි කටයුතු කරනවා. ජනතාව හැකි ඉහළම ගෞරවය සහ ප්‍රසාදය තමන් වෙත ලබා දී තිබේ. ඊට ප්‍රතිචාර ලෙස ජනතා නායකයෙකුගේ සැබෑ කාර්යභාරය ඉටුකොට ජනතාව තෘප්තියෙන් තබා තනතුරින් නික්ම යාම එකම අරමුණ බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය. ඔබට මා ඔසවා තබන්න තවත් දැනක් නෑ, මීට ඉහළ දැනක් නෑ. මටත් මගේ මාතෘභූමියේ මීට වඩා ඉහළට යා හැකි තවත් දැනක් නෑ. තියෙන්නේ එක දැනයි. මා විශ්‍රාම ගිය දිනක මගේ ගෙදර මැදමුල නැයි ඈත රුහුණේ ගිරුවායේ මැදමුල නැ. එදාට මේ රටේ පුරවැසියෙකු මා හමුවි. ඔබ රටට ඔබේ යුතුකම ඉටු කළා. යා කිව්වොත් එයයි මට තියෙන තෘප්තිය, එයයි මට තියෙන සතුට සැනසිල්ල. සැනසිල්ලට වඩා ජනතාවගේ සැනසිල්ල සතුට මට වටිනවා.